සුබ දවසක් වේවා ආදර මිතා තිබු දෙදුවේ ජීවිතේ සුබ වෙන්න නම් ඔබේ දවස ගත කරයි කියලා ඔබට හැඟීමක් දැනීමක් තියෙන්න ඕනේ ඒ දවස ගත කරයි කියන හැඟීම දැනීම ඔබට සුබවාදීව කතා කරලා කියන්නට ඕනේ you did it ඔබ ඒක කරගත්තා ඒක සාර්ථකයි ඒක ලස්සනයි ඒක බලයක් තුල තිබුණා ඒක ශක්තියක් තුල තිබුණා ඒක ආශිර්වාදයක් තුල තිබුණා කියන එක මේ ලෝකයා දකින්නට ඉස්සර ඔබ තමයි රත්රන්නම් මේ තාත්ති පුතේදුවේ ඒක දකින්නට පුරුදු වෙන්නට ඕනේ ඒ නිසායි සමහර වෙලාවට තමාටම තමයි දුක හිතෙන්නේ එක පැත්තකින් තමාගේ හෘද සාක්ෂිය කතා කරලා කියනවා මේ කල යුතු දේ නොකළා නම් හොඳයි නේ කියලා තවත් පැත්තකින් අධ්‍යාපනයේ සහ අධ්‍යාත්මයේ කතා කරලා කියනවා ඒ කරපු වැඩේ වැරදි වගේ කියලා හැබැයි මේක මොනිටර් කරගන්නට ඕනේ ඔබයි මමයි ඒක මොනිටර් කරගත්තුත් කාර්ය ඔබට මට පුළුවන්කමක් ඇති වෙනවා අනාගතයේ කරා යන්න තියෙන මාවතට එන පැමිණෙන තාඩන පීඩන බාධක මේ සියල්ලක්ම තීක්ෂණ බුද්ධියෙන් බලලා අවබෝධයෙන් යුතුව බලාගෙන ඉඳලා ඒක යම්කිසි ආකාරයෙන් නේ ගොඩනගන්නට ඕන තැන ගොඩනගලා අතහරින්න ඕන තැන අතහැරලා සමතුලිත කරන්න ඕන තැන සමතුලිත කරලා ජීවිතය තුළ සාර්ථකත්වයේ කරා යන්න දෙවියන් වහන්සේව හොයන දුවදරුවන් වශයෙන් ඔබ කවදා හරි පුරුදු වුණොත් මේ ඔබේ යන ගමන අවබෝධයෙන් යුතුව ආදරයෙන් යුතුව විශ්වාසයෙන් යුතුව යන්නට එදාට තමයි ඔබට තේරෙන්නේ ඔබ යනවා නෙමෙයි ඔබව අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට මේ කිසිම ආකාරයෙන් ඔබේ අරමුණට යන්නට බාධකයකට ඔබ ඉස්සරහට එන්න ඉඩ තියන්නේ නැහැ. ඒ බාධකේ ආපුවාම ඒ බාධකය ඔබ හොඳට විග්‍රහ කරලා බලලා ඒකට ආදරය කරන්න පටන් ගන්නවා. අපි ගොඩක් වෙලාවට බාධකයට කලකිරෙනවා. බැරි අමාරුකම් මෙද්දි තෙහෙට්ටු වෙනවා. මිනිසුන් අපිට අපවාද කියනකොට අපි ජීවිතේ අතහරිනවා. ස්වාමීන් වහන්සේ තුල ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඕන නම් මොනතරම් ප්‍රශ්න බාධකකම් කටලුවාවත් ඔබේ සිත තුල ඔබේ ගත තුල ඔබේ ආත්මය තුල හැමදාම තියෙන්නට ඕන ස්පිරිතුව තමයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. චිසුපිටයි.